සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරවා හරින උතුම් වූ ධර්මානුශාසන අතරින් තවත් එක් ධර්ම දේශනාමය පින්කමක් සඳහා ධර්ම දානමය පින්කමක් හැටියට සිද්ධ කර ගන්නට පින්බර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා කෑගල්ල අටාල රත්නවිලා නිවසේ විසූ බීඑස් ජයසේකර මහතාගේ බිරිඳ වන ප්‍රේම ජයසේකර මහත්මිය දියණිවරුන් දෙදෙනා පුතණුවන් බෑණවරුන් දෙදෙනා ලේලිය සහ පවුලේ පිරිස විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණ එම නිවසේ විසූ විශ්‍රාමික යුද හමුදා නිලධාරී බීඑස් ජයසේකර මහතා පරලෝසපත් වී 2024 මැයි මාස 26 වෙනි දිනට වසර 3ක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් පැමිණවීම සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කුසල බලෙන් එතුමාට සසර ගමන සුවපත් වේවා. සසර දුකින් අත් මිදීතා ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය ලබා උතුම් නිවන් සුවය පිණිසම මෙම පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. ජයසේකර මහතාගේ දෙමව්පියන් වන ආර්.එම්. හාමිනෝනා මෑණියන්ට බී අන්දිරිස් අප්පහාමි පියාණන්ට බිරිඳගේ දෙමව්පියන් වන ආර්.එම්.ටි. කිරිමැණිකේ මෑණියන්ට එම් ඩිංගිරි අප්පහාමි පියාණන්ට බෑනාවරුන්ගේ දෙමව්පියන් වන ඩබ්ලිව්.ඒ. සිරිසේන පියාණන්ට කරුණා විජේකෝන් මෑණියන්ට හා එස්.එම්. විජේකෝන් පියාණන්ට ලේලියගේ දෙමව්පියන් වන ටී.චෛ. වීර පියතුමන්ට හා එස්.ඕ. මාවති මෑණියන්ට මෙම පුණ්‍ය කුසල ආත්තේවා. සසර දුකින් අත මිදී උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. නම් සඳහන් කළ නොකර පරම්පරාගත පරලොව සැපත් සියලු ඥාතීන් මේ පුණ්‍ය කුසල අනුමෝදන්ව සසර දුකින් අත් මිදී නිර්වාණ අවබෝධය ලැබේවා. අටාල ශ්‍රී බෝධි රුක්කාරාම විහාරාධිකාරී පූජ්‍ය ගල්පාත වජිර බුද්ධ ස්වාමීන් වහන්සේට පින්වත් හසලක සීල විමල ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය අත්පත් වේවා. නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. ධර්ම අවබෝධය ලබත්වා. ධර්මාශ්‍රවණය කළ ලක්වාසී ලෝ වාසී සැමට මෙම කුසල බලයෙන් උතුම් ධර්ම අවබෝධය ලැබෙත්වා. ගෞරවනීය පූජනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපවනේ ආරේදජ ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. උන්වහන්සේ පතන ආබෝධියකින් මෙම භවයේදීම උතුම් නිර්වාණ සුවය ලබත්තා. මෙම ධර්ම දානමය කුසලය අත් වේවා. දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. දියුණු වේවා. නිරෝගී සුවය චිරජීවනය ලැබ උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. මෙම කුසල බලයෙන් මෙදිරියට පැමිණි සහභාගී වූ සැමට උතුම් නිර්වාණ අවබෝධය ලබත්වා. ඒ ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන තමයි ධර්ම දේශනය සඳහා මේ පින්බර සදැහැති දායකත්වය. ධර්මානුශාසනාවට මාතෘකාවක් තියෙනවා. පටිච්ච සමුප්පාදයට අනුව සසර දුක සහ නිවෙන මඟ පහදා දෙන්න කියන කාරණය. මේ විශ්වයේ සිදුවෙන සියලුම ක්‍රියාවන් පටිච්ච සමුප්පන්නයි. ක්‍රියාවක් නැති තැනක් තියෙනවා ඒක නිවන. ඒක පටිච්ච සමුප්පන්න නෙමෙයි. අනිකුත් සියලුම ධර්මතාවයන් පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍යයෙන් හටගන්නේ, හේතුන්ගෙන් හටගන්නේ කියන කාරණය නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට
එයා බුදුරජාණන් වහන්සේත් මනසින් දකිනවා. ධර්මය දකිනවා කියන්නේ ධර්මය දේශනා කරපු ඒ උතුම් වූ ශාස්ත්‍රුන් වහන්සේව මනසින් දකිනවා. එනිසා හොඳට අහන්න මේ පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් මේ හේතු ප්‍රත්‍ය හරියාකාරව අවබෝධ කරගන්න බැරි අය තමයි නැවත නැවත මේ සසර දුකට වැටෙන්නේ. නැවත නැවත සසර ගමන් කරන්න ඇවිදින්නේ. එනිසා මේ හේතුඵල ධර්මතාවේ පටිච්ච සමුප්පන් ප්‍රත්‍යයෙන් හට ගන්න බව නිවැරදිව දැනගන්න, නිවැරදිව දකින්න. ඒ දකින පටිච්ච සමුප්පාදය, ඒ පටිච්ච සමුප්පන්න බව තුල නැවත නැවත ඒ අරමුණේ සිත මනස පුරුදු කරන්න. එතකොට ලේසි. මොකටද? නිවන අරමුණු කරන්න. අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ අංග 12ක් පෙන්වනවා. හැබැයි අංග 12න් මේක නැවත්තලා නැහැ. දැන් අවිද්‍යාව මූල කාරණේ හැටියට දේශනා කළාට අවිද්‍යාවත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. ඒ කියන්නේ ඒකත් පටිච්ච සමුප්පන්නයි, ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක්. ඒ අවිද්‍යාව කියන ඒ අවිද්‍යාව කියන්නේ මුලාව, මෝහය, රැවටීම, මෝඩකම. ඒකට අවිද්‍යා කියනවා. ඒකත් හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයක්. මොතර අවිද්‍යාව කියන ධර්මතාවය හටගන්නේ සිතේ. ඒක සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලටත් තව සිතුවිල්ලක් ප්‍රත්‍යයයි. ඒ හැර පුච්චලයකට ඇති අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. එක සිතුවිල්ලක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලටත් තව සිතුවිල්ලක්, එවත් සිතුවිලි තුනක් ප්‍රත්‍යයයි. ඒ සිතුවිලි තුනේ ප්‍රත්‍යභාවයේ ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයට අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාවට ප්‍රත්‍ය හේතුව තමයි ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව. කාමාශ්‍රව කියන්නේ කැමති තැන ඇලෙන සිත. ඒක කාමාශ්‍රවයි. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒ කැමති තැන ඇලෙන සිත කාමාශ්‍රවයි. භවයන්ට වර්තමාන භවයෙන් වෙන භවයකට ඇලෙන සිත භවආශ්‍රවයි. දිට්ඨි ආශ්‍රව වැරදි දර්ශනය තුළ ඇලෙන සිත දිට්ඨි ආශ්‍රවයි. මේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන්නේ සිත් තුනක් විතරයි. ඒ කියන්නේ නාම ධර්ම තුනක්. ඒ නාම ධර්ම තුනට ආයස චිතක්ෂණ තුනයි. ඒ චිතක්ෂණ තුනක් තුළ ඉපද බිඳෙන ඒ හේතු ධර්මය ඵල ධර්මයකට ප්‍රත්‍යයයි. හේතු ඵල. ඒතර ඵල ධර්මය තමයි අවිද්‍යාව. අවිද්‍යාව හේවත් මෝහය, මුලා, රැවටීම. අරමුණේ රැවටීම. දැන් අපි බලමු මේ පටිච්ච සමුප්පන්න මේ ආයතන, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මයන්, මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ධර්මයන් මේ පටිච්ච සමුප්පන්න වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ගන්නවා ඇස. ඇස යමෙකුට දකින්න පුළුවන් නම් පෙර භවයේ කර්මයේ ඵලයක් හැටියට. ඒතර කර්මය හේතුවයි ඵලය ඇසයි. ඒ කර්මයටත් ඒ කර්මයක් පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න පුළුවන් නම් ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. එතකොට ඒකත් පටිච්ච සමුප්පන්නයි කියලා යම් කිසි කෙනෙක්ගේ බුද්ධියට වැටහෙනවා නම් ඒ කර්මයට හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාව ඵලයක් හැටියට දැකලා ඒකට හේතුව හොයනවා නම් අර මං දැන් කිව්ව ආශ්‍රව හේතුවයි. ඒ ආශ්‍රව ඵලයක් හැටියට දැකලා ඒකට හේතුව හොයනවා නම් ඒකට හේතුව ස්පර්ශයයි. බාහිර දේවල් ගැටීම මේ ආයතන හයත් එක්ක රූප ඇසට ගැටෙනවා. ශබ්ද කනට ගැටෙනවා. ගඳ සුවඳ නාසයට ගැටෙනවා. දැන් මේවා ඔයත් හොඳට දන්නවා. රසය දිවට ගැටෙනවා.
සීත උෂ්ණ පහස ශරීරයට ගැටෙනවා. අරමුණු මනසට ගැටෙනවා. මේක ස්පර්ශයයි. ඒ ආශ්‍රවලට ප්‍රත්‍යත් මූල ධර්මයක් ස්පර්ශය හැටියට බුද්ධියෙන් දකිනවා නම් පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා. ඒ වගේම වර්තමානයේ වැස කියන ධර්මතාවය ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්මතාවය වර්තමානයේ. දැන් මම ඔය කලින් කිව්වේ පෙර භවයේ කරුණු ටික. ඒතර පෙර භවයේ කරුණු තමයි කර්මය. ඒක නාම ධර්මයක්, සිතුවිල්ලක් විතරයි. ඒ නාම ධර්මයට ප්‍රත්‍ය තව නාම ධර්මයක්. ඒ අවිද්‍යාව කියන නාම ධර්මයයි, අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලට, අවිද්‍යාව කියන සිතුවිල්ලට ඒ නාම ධර්මයට ප්‍රත්‍ය ආශ්‍රවයි. ඒ ආශ්‍රවලට ප්‍රත්‍ය එකත් නාම ධර්ම. ඒ ආශ්‍රවලට ප්‍රත්‍ය ස්පර්ශය. දැන් ස්පර්ශයට ප්‍රත්‍යක් තියෙනවා. ඒකත් ප්‍රත්‍යෙන්න පන් ඵල ධර්මයක්. ඒකට ප්‍රත්‍ය ආයතනයි. ආයතන නැතුව ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒකත් ප්‍රත්‍යෙන් හටගත්ත ධර්මයක්. ආයතන. කියන්නේ මේ ආයතන 6. ඒක හටගත්ත ප්‍රත්‍යය තමයි නාම රූප. නාම රූප ක්‍රියාත්මක වෙච්ච තැන තමයි ආයතන 15. ତର ଏକତ୍ ପ୍ରତ୍ୟେ ହଟଗତ ଧର୍ମ୍ୟ ଏ ନାମ ରୂପ වලට ପ୍ରତ୍ୟେ ତମୈ ପ୍ରତିସନ୍ଧି ବିଜ୍ଞାନି ଏକତ୍ ପ୍ରତ୍ୟେ ହଟଗତ ଧର୍ମ୍ୟ ଦେନ ଆୟନ୍ଦ ଏନ ମୁଲଟ ଏ ପ୍ରତିସନ୍ଧି ବିଜ୍ଞାନିୟ ଫଳ୍ୟକ ହେଟିଡ ଦକିନବା ନଂ ହେତୁ ଦକିନ୍ନ ବେନ୍ନେ କର୍ମେ ଅନେ ଦେନ ଆୟାବ ଏତର କର୍ମେୟ ଫଳ୍ୟ ହେଟିଡ ଦେକଳା ହେତୁ ହେନକୋଟ ହମ୍ବେନ୍ନେ ଆୟା ବିଦ୍ୟା ମେକ ତମୈ ଚକ୍କରେ ମେକ ତ ପ୍ରବୃତ୍ତି ପେବତ୍ନ ସଂସାର ଗମନ අවිද්‍යාවට හේතු වෙනකොට ආය ආශ්‍රව. ආශ්‍රවලට ආය හේතු වෙනකොට ආය ස්පර්ශය. මේ පේනවනේ මේක කොහොමද යන්නේ කියලා. මේ කියන්නේ රෞමක්. එහෙනම් ඊට වර්තමානෙ අපි ගන්නවා. හතර වර්තමානෙ ඇස කියන්නේ ක්‍රියාවක්. ඒ මහ භූත හතර පඨවි ආපෝ තේජෝ වායෝ තත්ක්තින් හතරක්. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ශක්තින් හතරක්. ඒ ශක්තින් හතරේ ක්‍රියාවක්. ඒතරේ ශක්තින් හතරට ප්‍රත්‍යක් තියෙනවා. ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ඇස කියන ඒ පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ ක්‍රියාවට ඒ ක්‍රියාව ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒ තමයි අර යුක්තානුවට විඥානය සම්බන්ධ වීම තුළ තමයි ආරම්භ වුනේ ක්‍රියාව. එන එකට මෙසෙක් නැ ඒස් ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය ප්‍රසන්දි විඥානය. තොර ප්‍රතිසන්දි විඥානයක් ගන්න යම් කිසි කෙනෙකුට කර්මයක් ඕනේ. ඒ තමයි සංකාර. තොර සංකාරපච්ච විඥානං විඥානපච්ච නාම රූප. නාම රූපච්ච සලායතන. දැන් පහළ වෙලා තියෙනවා. එතකොට ආයතනේ දැන් එකක් ගන්න මේ චක්කායතනය. එහෙම නැත්නම් ඇස අර ධාතුන්ගේ ක්‍රියාව. ඒකත් වර්තමානයේ ප්‍රත්‍යෙන්න උපන් ධර්මයක්. එමකත්. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්ම චිත්ත ඍතු ආහාර. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. මේ සත්‍යය කියන මේ සම්මුති නාමයෙන් පවතින මේ ක්‍රියාවට හේතු දෙකයි. කම්ම චිත්ත. ඒ දෙක තමයි හේතු. ඒ නාම ධර්ම දෙක මත තමයි මේ සත්‍යය කියන සම්මුති නාමය එහෙම නැත්නම් මේ සත්‍යය කියන එකක් අපි පනවගෙන තියෙන එකට ප්‍රධාන හේතුව කම්ම චිත්ත. ඒ සත්‍යාගේ පැවැත්මට දේශනා කරේ ඒක ඇත්ත දන්න. ඒතර විශ්වයේ පැවැත්මටත් හේතු තුනක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. බීච නියාම, ඉත්තු නියාම, ධම්ම නියාම. ඒතර සත්‍යා කියන මේ සම්මුති නාමයේ ඒ පැවැත්මට දේශනා කරන්නේ කම්ම නියාම, චිත්ත නියාම. එන වර්තමානයේ කම්ම චිත්ත කියන ධර්මතා දෙක සෑම මොහොතකම ප්‍රත්‍යයි. එම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තමයි අර ක්‍රියාව. ඒ ඇස කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ප්‍රත්‍යෙන් උපන් ධර්මය. ඒ ධර්මතා දෙක විතරක් නෙමෙයි ඍතු ආහාර කියන ධර්මතා දෙකත් ප්‍රත්‍යයි. දැන් මේ දවස්වල දැඩි රස්නයක් තිබ්බා. ඒතර අපි දන්න අපේ ශරීරයේ නිරන්තරයෙන්ම දාඩිය දානවා. එතකොට දැන් එහෙමනම් ඍතුයෙන් හටගන්න ශරීරේ රූප කලාප තියෙන බව පැහැදිලි.
අපි සෑම කෙනෙකුටම නිරන්තරයෙන් ආහාර ඕනේ. ආහාරයෙන් හටගන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍යක්. සහයෝගය, උදව්ව, උපකාරය. දැන් හරිද එතකොට? ඒතර වර්තමානයේ මේ ශරීරයේ මේ ක්‍රියාවට එහෙනම් කම්මචිත්ත ඍතු ආහාර. ඒතර ප්‍රත්‍යෙන්නේ මේද සකස් වෙන්නේ? එහෙනම් වර්තමානයේ හේතු ප්‍රත්‍යෙන් සකස් වෙන්නේ පෙර භවයේ ඉඳලා මේ ක්‍රියාව දක්වා ආවෙත් හේතු ප්‍රත්‍යෙන්. ඒ මොකද්ද? පෙර භවයේ අපිට ආශ්‍රව තිබ්බා. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව, චන්ද්‍රාගය. ඒ චන්ද්‍රාගය නිසා ඒ චන්ද්‍රාගය හේවත් ආශ්‍රව ප්‍රත්‍ය වුණා අවිද්‍යාවට. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වුණා, ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම, නොදන්නාකම, දුකයි කියලා වැටහෙන්නේ. ඒ වගේම පටිච්ච සමුප්පාදය දකින්නේ මෙන්න මේ ධර්මතාවයන්ට කියන්නේ අවිද්‍යාව. ඒතකොට ඒ මත තමයි මේ කර්ම ගොඩනැගෙන්නේ, සංස්කාර ගොඩනැගෙන්නේ. ඒතර සංස්කාරය කර්මණු කළා තමයි ප්‍රතිසන්දි විඥානයක් ගන්න. දැන් ඒතකොට එහෙනම් පෙර භවයේ ඉඳලාම මෙතෙක් ඇවිල්ලා තියෙන මේ ඇස්ස කියන මේ ධාතුන්ගේ ක්‍රියාව හේතු ප්‍රත්‍යෙන්නේ දහද ඇදලා තියෙන්නේ. මේ දැන් කතා කරන මේ මොහොතෙත් එහෙනම් මේ ක්‍රියාව හේතු ප්‍රත්‍යෙන්නේ මේ හේතු ප්‍රත්‍ය. ඒක හේතු ප්‍රත්‍ය. ඒකට පේන්නේ බාහිර රූප. ඒකත් හේතු ප්‍රත්‍ය. ඒ රූපයක් කියන්නේ පවතින තියෙන ධර්මතාවයක් නෙමෙයි, ස්ථිර ධර්මතාවයක් නෙමෙයි. ඒකත් ඉපද බිඳෙන ධර්මතාවයක්. ශනයක් 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 පාසා වෙනස් වෙන ධර්මතාවයක්. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් යම් දෙයක් පිළිඹ බලාගෙන හිටියට අපිට ඒකේ වෙනස් වීම පේන්නේ. උදාහරණයක් ගත්තොත් මේ දැහත් වට්ටිය. මේක හැන්දෑ වෙනකොට, එහෙම නැත්නම් හෙට උදේ වෙනකොට මේ කොළ ටික කහපාට වෙනවා. දැතර මේ තියෙන ක්‍රියාවක් නේද? ක්‍රියාවක් නෙමෙයි නම් මේක පාට වෙනස් වෙන්න බෑ. එහෙනම් මේක දැන් ඒ කහපාට වීමෙන් නවතිනවද? නැ, ක්‍රමක්‍රමයෙන් මැල වෙනවා. දුඹුරු පාට වෙලා ඇකිලිලා. ඊට පස්සේ දකින්නවත් සුදුසු නැති තත්ත්වයට, කැමති නැති ස්වභාවයට. දැන් එහෙනම් ක්‍රියාවක් නේද තියෙන්නේ? ඒතකොට මේ ක්‍රියාවට ප්‍රත්‍යක් තියෙනවා. මොකක්ද? සීත උෂ්ණ මත සතර මහා ධාතුන් ප්‍රත්‍යයයි. ඒ සතර මහා ධාතුන්ම ප්‍රත්‍යයයි සීත උෂ්ණ මත. ඒකනේ සීතල වැඩි තැනක තිබ්බාම වැඩි කාලයක් තියෙනවා කියලා තේරෙනවා. රසනේ වැඩි තැනක තිබ්බොත් ඊට ඉක්මනින් දුර්වර්ණ වෙනවා, විනාශ වෙනවා. දැන්තර ප්‍රත්‍යයෙන් නෙමෙයිද මේකත් ක්‍රියාත්මක වෙන්නේ? එහෙනම් මේ ඇස ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ගෝචර වෙන සියලුම රූපත් මේකක් විතරයි ගත්තේ. දර මේ සියලුම රූපත් ප්‍රත්‍යයෙන් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ආ. දැන් ඒ දෙක සම්බන්ධ වෙනවනේ. ඒ සම්බන්ධ වීම හේතුවයි දැකීමේ සිත ඵලයයි. හරිනේ? දැයතනත් හේතු ප්‍රත්‍යයද? ආ. මේක දකින්න මේ සත්‍යනේ දකින්න. එහෙනම් එතනත් එතකොට දැකීමේ සිතක්, රූපය පිළිබඳව දැනගැනීමේ සිතක් ඇදුණා. ඒකත් හේතු ප්‍රත්‍යෙන්නේ. මොකක්ද? ඇස ක්‍රියාව හා රූපේ ක්‍රියාව. දැන් එතකොට ඒ සිත, ඒ චක්කු විඥාණය එතන ස්පර්ශයට ප්‍රත්‍යයි. මේ කරුණ තුනේ එකතුව. මේ කරුණ තුනේ එකතුවට කියන්නේ ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ. එතකොට දැන් ස්පර්ශය ප්‍රත්‍යයි. මේ කරුණ තුන එකතු කරන්නේ. එතකොට ඒ ස්පර්ශය ඉපද බින්දෙනවා. එහෙනම් නැවත ස්පර්ශයක් එනවා. ඒ ස්පර්ශය ප්‍රත්‍යයි විඳීමේ සිතට. පස්සපච්ච වේදනා. දැන් එතකොට විඳීමේ සිතත් හේතු ප්‍රත්‍යෙන්ද? තේරුණ නැද්ද කියපේ? දැන් හැට රූපයක් ස්පර්ශ වෙනා, එතන විඥානය හටගත්ත කරුණ තුන එකතු කරලා. හැබැයි විඥාණයටත් ඒ ස්පර්ශයටත් චිතක්ෂණ දෙකයි හටගත්ත ස්නේම් බිඳිලා අතුරු දහ. එහෙනම් අපි විඳින්නේ කොහොමද? විඳීමේ සිතක් එන්නේ කොහොමද? ඒ රූපේ ස්වභාවය විඳිනවනේ අපි ආස්වාදයක්. නැවත ස්පර්ශයක් එනවා. ඒ නැවත ස්පර්ශයක් එහෙනම් ඒක හේතුවයි විඳීමේ සිතට. එතන තමයි විඳීමේ සිත පටන් ගන්න. එතකම විඳීමේ සිතක් නේ. එහෙ විඳීමේ සිත නේ.
බාහිර රූපෙත් විඳීමේ සිත් නැහැ. ඒ දෙන්න සම්බන්ධ වෙනවා. ඒක හේතුවයි රූපය පිළිබඳව දැනගැනීමේ සිත ඵලයයි. එනම් හේතු ප්‍රත්‍යය. හේතු ඵල. ඒ කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි. එනම් ඒකත් හේතුන්ගේ ඵලයක්. කර්ණ තුන එකතු වුණ තැන නිස්පර්ශය. එනම් ඒක හේතුවයි. ඒක ඵලයයි. ඒ කර්ණ තුන හේතුවයි ස්පර්ශය ඵලයයි. එතකොට මේ දෙවෙනි ස්පර්ශය හේතුවයි විඳීමේ සිත ඵලයයි. එතකම් විඳීමේ සිතක් නෑ. දැන් එතකොට මේ කරුණු ටික විතරක් ගත්තත් මෙතන පුජ්‍යලෙක් සත්‍යයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඇස ගැන පුජ්‍යලෙක් සත්‍යයක් සම්බන්ධ කරලා කතා කරන්න බෑ. ක්‍රියාවක් තියෙන්නේ. පටවියාපොත්තිචෝ වායෝ වර්ණ ගන්ධ රසෝ චමේ ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් බාහිර රූපයක් ගැන කතා කරන්න බෑ. ක්‍රියාවක් තියෙන්නේ. සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. විඥානයක් ගැන කතා කරනවා නම් මේ දෙකේ සම්බන්ධයක් ඕනේ. නැත්තම් චක්කු විඥානයක් රූප පිළිබඳව දැනගැනීමේ සිතක් ගැන කතා කරන්න බෑ. එහෙනම් විඳීමේ සිතක් ගැන කතා කරනවා නම් අර දෙවෙනි ස්පර්ශයක් ඕනද නැද්ද? දේ හේතු ප්‍රත්‍ය. නැතුව විඳීමේ සිතක් ගැන කතා කරන්න බෑ. එහෙනම් පුජ්‍යලෙක් සම්බන්ධ දෙයක්ද මෙතන සිද්ධ වෙන්නේ? හේතුඵල ධර්මතාවයත්. පටිච්ච සමුප්පන්නයිද? තේරණාද කියන එක? පටිච්ච සමුප්පන්නයි. දැන් මේ කරුණට ඒතර වේදනා පස්ස විඥාන ඇසේ ක්‍රියාව කියන්නේ ධාතුන්ගේ ක්‍රියාව, රූපේ ක්‍රියාව කියන්නේ ධාතුන්ගේ ක්‍රියාව. දැන් මේ ටික ගත්තත් සත්‍යයක් පනවන්න පුළුවන්ද? පුච්චලේ පනවන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ඇයි පුච්චලේ කෝක ඇතුළට දාගත්තේ? ඒ පුච්චලේ කෝක ඇතුළට දාගෙන තියෙන්නේ එහෙනම් ඒක දිට්ටියක්. ඒ දර්ශනය වැරදි. එහෙනම් පුජ්‍යලයෙන් තොර සත්‍යයෙන් තොර මේ ක්‍රියාව දකින්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එයාට දකින්න තියෙන්නේ පටිච්චසමුප්පාදය. දැන් හරිද? තේරෙනවද කියපේ? හැබැයි මේක ගෝචර වෙන්නේ බුද්ධියට. සම්මුතියට මේක ගෝචර වෙන්නේ. සම්මුතියට මේක වෙන්නේ බලන කෙනෙක් හා විඳින කෙනෙක් ගැන. අන සම්මුතිය. එහෙනම් එතකොට පටිච්ච සමුප්පාදයට අනුව බුද්ධියෙන් මෙනෙහි කරනකොට එහෙනම් අපට දකින්න වෙන්නේ හේතු ඵල. පටිච්ච සමුප්පන්නයි. දෙගින් විඳීමේ සිත. දැන් ඒක තියෙනවද? ප්‍රත්‍යයෙන් හටගත්තේ. හටගත්තට යසනේ බිඳලා ඉවරයි. ඒ ඒකට ආශික චිතක්ෂණේ. ඊගවට එන්නේ 1යි 2යි 3 ස්පර්ශය. 3 වෙනි ස්පර්ශයෙන් තමයි අර විඳින දේ හඳුනා ගැනීමේ සිතක් එන්නේ. ඒකට කියව සංඥා කියලා. ද චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා, චක්කු සම්පස්සජ සංඥා. ප්‍රත්‍ය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සංඥාව. තේරෙනවද කියන්නේ? ඒතොර චක්කු සම්පස්සජ වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ විඳීමේ සිත. චක්කු සම්පස්ස කරුණ තුන එකතු කළ ස්පර්ශයයි. එතකොට ප්‍රත්‍ය නෙමෙයිද මේ තියෙන්නේ? හේතු ප්‍රත්‍ය නෙමෙයිද? දැන් එතකොට සංඥාව තුල නවතිනවද සිත? ඒක ක්ෂණයෙන් ඉපද බිඳ. ඊගාවට එන හතර වෙනි ස්පර්ශයක්. එතන තමයි අරමුණේ සිත නැවත පිහිටන්නේ. ඒ අරමුණේ නැවත සිත පිහිටපුවාම ඒ අරමුණම අරගෙන තව සිතක් හැදෙනවා. ඒවට කිව්ව ජවන් කියලා. ඒ අරමුණම අරගෙන ඒ දැන් ආස්වාදය දැන් විඳනේ. ඒ ආස්වාදය හඳුනාගත්තනේ විනිශ්චයට ගිහිල්ලා හොඳයි කියලා හොඳ නරක වෙන් කරලා. දැන් එතකොට ඒක ආස්වාදය විඳින්නේ නම් ඒ අරමුණ අරගෙන පළවෙනි සිතක් හැදෙනවා. එතකොට ඒ සිතට ප්‍රත්‍ය එහෙනම් අර ඇසයි රූපයයි නෙමෙයිද? ජවන් සිතට. ඒ අරමුණම අරගෙන දෙවෙනි සිත හැදෙනවා ජවන්. මෙන්න කර්මයක් දක්වා මේ යන පිළිවෙල මේ කියන්නේ දැන්. එතකොට ඒ අරමුණ මාර්ගින තුන්වෙනි සිත හැදෙනවා. ඒකටත් ඇසයි රූපයයි නෙමෙයිද ප්‍රත්‍ය? ඒ අරමුණ මාර්ගින හතර සිත හැදෙනවා. පස්වෙනි සිත හැදෙනවා. ඒ අරමුණ මාර්ගින හයවෙනි සිත හැදෙනවා. ඒ අරමුණ මාර්ගින හත්වෙනි සිත හැදෙනවා. ඒ සියලු ජවන් ඒ ජවන් හතටම ඇසයි රූපයයි නෙමෙයිද ප්‍රත්‍ය? මේ දෙන්න එකතුන් නැත්නම් අර එකක්වත් තියෙනවද? දැන් එතකොට කවුද කර්ම හදන්නේ?
කවුද කර්ම හැදුවේ? ද පටිච්ච සමුප්පන්න අනුව, ඒ කියන්නේ මේ යම් ධර්මයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වීම නිසා මේ සිත කර්මයක් දක්වා. සිත ඇදගෙන ගියේ නැහැ. ඉපද ඉපද බිඳි 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 ගියා කර්මයක් දක්වා. අවසානයේ කර්මය කියලා කියන ධර්මතාවයට යනකොට, ඒකට කියන්නේ රූප සංඥා, සංඥාවෙන් මේ මොලේ සෛල අතරේ සටහනව දා ගන්න. මොලේ සෛල අතර සටහනක් දා ගන්න. මොකක්ද? සතෙක් මැරුවා. දැන් සතෙක් මරනකොට ඒ ඇසට රූපේ ගෝචර වෙනවනේ. හැදුණා නේද විඥානය. එතකොට එතන ස්පර්ශයනේ තිබුණේ. චක්කු සම්පස්සේ රූපය හැට ස්පර්ශ වුණා. දැන් විඳීමේ සිතක් එනවා. මේකෙන් ආස්වාදයක් විඳින්න බෑ. මේක අයින් කළොත් නම් අපට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. සර්පෙක්නේ. දැන් එතකොට එනවා. එහෙනම් හඳුනාගත්ත සංඥාවෙන් ඒගාව ස්පර්ශයෙන් හඳුනා ගැනීමේ සිතක් ආව. ඒගාවට එනවා. දැන් මේකට මොකද කරන්නේ? විඳ හඳුනාගත්ත, දැන් මොකද කරන්නේ? අභේදානය දෙන්නත් පුළුවන්, පොල්ලක් කරන් තල්ල දාන්නත් පුළුවන්. දෙකෙන් එකක් කරන්න පුළුවන්. ඒකට කියව චේතන. අභේදානය දුන්නා කොහයට හරි, මොකේ කර හරි යම් වාචනයකට සත්‍යව අරන් ගිල ඇතට දැම්. එතකොට ඒක කුසල චේතනාවක්. සත් ඝාතනය අකුසල චේතනාවක්. දැන් හරි. දැන් ඔය සටහන මේකේ තැන්පත් වෙනවද නැත්? ආ. තැන්පත් වෙනවා. එතකොට මේ සටහන මැකෙන්නේ. ඒක මාසයක් ගිහිල්ලත් මතක් වෙන්න පුළුවන්. මම අහවල් දවසේ අහවල් තැන්දි මේ විදිහේ සතෙක් මැරුවා. අවුරුද්දක් ගිහිල්ලත් මතක් වෙන්න පුළුවන්. ජීවිත කාලෙම අමතක නොවි තියෙන්නත් පුළුවන්. අවසානයට එනවා ඒ සංඥාව මෙතනින් දෙනවා. දැන් තේරෙනවා. සංඥාවෙන් තමයි කර්මය බලවත් කරලා දීලා තියෙන්නේ. පැහැදිලිද? විඳ විඳින දේ හඳුනාගත්ත, එහෙනම් වේදනාව සංඥාවට ප්‍රත්‍යයයි, වේදනා සංඥා දෙක සංස්කාරයට හේවත් කර්මයට ප්‍රත්‍යයයි. පැහැදිලි. එහෙනම් අවසාන අවස්ථාවට අරමුණු කරනවා, මෙතනින් දෙනවා සංඥාව, සත්‍යඝාතනය කරපු සංඥාව. කුසල චේතනාවත් අකුසල චේතනාවත්. හැබැයි මනුස්සාත්ම වහයට එවි. ඒන්නෙත් හේතු ප්‍රත්‍යයයි. ඒන හේතු ප්‍රත්‍ය තමයි පෙර සංසාරේ පින් කරලා තියෙන මනුස්සාත්ම භව 20කට. මේ පළවෙනි එක. තව 19ක් තියෙනවා. එහෙනම් දුගති යන්නේ. ඇයි? කුසල කර්මයේ විපාක දීලා තමයි අකුසල කර්මයේ විපාක දෙන්නේ. කුසල කර්මයේ විපාක දෙන තාක්කල් හොඳයි. ඒ නිසා තමයි ඔයත් කියනවා සමහර අවස්ථාවල මේ රටේ අපරාධ කරන මිනිස්සු අනන්තේ ඉන්න උන්ට මොනවත් නැහැ. මේ අපි හොඳින් ජීවත් වෙනවා. අපි පාසල් රකින්න, අපි පව් කරන්නෙත් නැහැ. අපි හැම කෙනත් එක්කම සුහදව ජීවත් වෙන උනට අපටම වෙන්නේ. එහෙම කියනද නැත්? පෙර සංසාරي කරගත්තේ වයි මේ භුක්ති විඳින්නේ. තේරෙනවද කියන්නේ? අර ප්‍රාණඝාත අකුසලයේ අවසාන අවස්ථාවට අරමුණු උනාට බැහැ මෙයාව දුගතියට දාන්න, මෙයා එන්නේ මනුස්සාත්ම භවයට. තේරෙනවද කියන්නේ? හැබැයි මනුස්සාත්ම භවයට ආවට කර්මය කියන ධර්මතාවය පස්සෙන් එනවා. අර චේතනාව කර්මයයිනේ. ප්‍රාණඝාත අකුසලයේ ඒකනේ අවසාන අවස්ථාවට අරමුණු කළේ. එතකොට එහෙනම් ප්‍රත්‍යයෙන් මේද හටගත්තේ? ආ, එතකොට සංකාර පච්ච විඥාන. එතකොට කර්මය අරමුණු කළා විඥානේ. ඒ අනුව හැබැයි ඒකට කියන්නේ අර පෙර භවයේ කර්මය ඉස්සරහට එනවා. කුසල කර්මය. අකුසල කර්මය ඊට යටින් එනවා. කුසල කර්මය මතු කළා එනවා. මොකද නැවත මනුස්සාත්ම භවයක් ලබන්න පින් කළා තියෙන නිසා. නමුත් අකුසල කර්මය ඊට යටින් එනවා. මනුස්සාත්ම භවයේ ප්‍රතිසන්දියක් හදලා දෙනවා. අවුරුදු 5න් මැරෙනවා. එහෙම නැද්ද? අවුරුදු 3න් මැරෙනවා. අවුරුදු 2න් මැරෙනවා. 6 මාසෙන් මැරෙනවා. ඒ ඉතින් manuss ලෝකෙට ඇවිල්ලා මේ විදිහට යන්නේ. දැන් පැහැදිලිද කියන්නේ? දැන් හේතු ප්‍රත්‍යද? හේතු හා ඵලයද? එතකොට හේතු හා ඵලය සත්‍යයක සම්බන්ධවද? ද ක්‍රියාවක් සම්බන්ධවද? ක්‍රියාවක් සම්බන්ධවයි. එහෙනම් ක්‍රියාවට ප්‍රත්‍ය සිතයි. ඒ රූපේ ක්‍රියාවට ප්‍රත්‍ය සිතයි. එතකොට සිතේ තමයි
චේතනා හෙවත් කර්ම කියන ධර්මතාවයන් ගොඩනැගෙන්නේ. ඒතර කර්ම ගොඩනැගෙන්නේ, කර්ම හදන්නේ, කර්ම පිළියෙල වෙන්නේ පුච්චලේක් සත්‍යයෙන් නෙමෙයි. අවිද්‍යාව කියන නාම ධර්මය අර කර්මය කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. එයායක විපාක දන්නේ නැති හින්දානේ සත්‍යව ඝාතනය කරේ. දැන් මේක කුසල පක්ෂය කියනවා. දැන් අපි යනවා දඹදිව, ඉන්දියාව යනවා. දෝක සිතෙන් මකන්න බෑනේ. මකෙන්නේ නෑනේ. බුද්ධගයාව වැන්ද හැටි, කුසිනාරාව වැන්ද හැටි, එතකොට බරණැස්සට ගිය හැටි, ලුම්බිනියට ගිය. ඔය සියලුම දේවල් සංඥා මගින් මේකේ තියෙනවද නැද්ද? දැන් ඉන්නේ ලංකාවේ මේ ශාලාව ඇතුලේ. නමුත් මෙහෙම කරනකොට ඒ සියල්ල අරමුණු කරන්න බැරි. කොහෙන්ද ගන්නෙ අරමුණක? මෙතනින් ඒ සංඥාව දෙන්නේ. තේරෙනවද කියන්නේ? දැන් මරණසන්න මොහොතේත් ඒ සංඥාවක් දෙනවා. තේරෙනවද යාට? මේ සිත ඒතොට යාට තේරෙනවා. එයා ඇඳක ඉන්නේ බොහොම දුර්වලයි. යාට තේරෙනවා. දැන් මම තව ටිකේ මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒතොට මගේ මරණය සිද්ධ වෙනවා නම් මම කරගත්ත පින් මං සිහි කරගන්න. එතකොට මේ අයගේ සිත ක්‍රමයෙන් යන්නේ නැද්ද බුද්ධ ගයාවට? ජේතවනාරාමයට යන්නේ නැත්? අරමුණු කරන්නේ කොහෙන්ද කියන්නේ? මේක ඇතුලේ තියෙන සටහන්. ඒ සටහන දෙනවා සිතක් හදන්න. තේරෙනවද කියන්නේ? මේ සටහන් මතයි මේ සිත් හැදෙන්නේ. ආ, ඒක නැතුව මේක ඇතුලේ පුච්චලෙක් නැහැ. මොලයක් කියන්නේ තියෙන මේකේ සෛල. මේ සෛල මත සටහන් වැටෙන්නේ. තේරෙනවද කියන්නේ? දැන් ඒකනේ. දැන් විශාල පිරිසක් මැද්දේ ඉන්න, අපි කියමු විශාල පිරිසක් ඉන්නවා. තමන්ගේ, අපි කියමු තමන්ගේ නෝනා, තමන්ගේ භාර්යාව ඒ විශාල උත්සවයකට ගිහිල්ලා නැත්නම් රැස්වීමකට ගිහිල්ලා තියෙනවා. දැන් මෙයා යන්නේ පරක්කු වෙලා. මෙයාට දැන් රැස්වීමට යනකොටම තමන්ගේ ස්වාමිදියණිය ඉන්න තැන දකින්නවද නැද්ද? විශාල කාන්තා පිරිසක් අපි ඉන්නවා කියමු. නමුත් ඒ මෙහෙම බලාගෙන ගිය ගමන් එයාට ඒ සටහන කොහෙන්ද දෙන්නේ? හරි, ඉන්නේ මගේ නෝන. කොතෙන්ද සටහන දුන්නේ? ඒ සංඥාව දුන්නේ මෙතනින්. තේරෙනවද? ඒ අනුව සිතක් හටගත්තනේ. ඒක තමයි සංඥාව මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට එන සංඥාව ස්පර්ශ ප්‍රත්‍යෙන්ද නේද? ඒ අර නෝනේ රූපය මේකට දැන් ස්පර්ශයිනේ. පැහැදිලිද කියන එක? දැන් ඒකට අර අවසාන අවස්ථාවේදී අර බුද්ධ ගයාව කියන ඒ සංඥාව මනසට ස්පර්ශද නැද්ද? ආ ආ. දැන් ඒකට එහෙනම් සංඥාවට ප්‍රත්‍ය ස්පර්ශයයි නේද? වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයයි නේද? සංස්කාරයට ප්‍රත්‍ය ස්පර්ශයයි නේද? දැන් ඒකට පටිච්ච සමුප්පන්නයි. ජරා මරණයට ප්‍රත්‍ය මොකක්ද? ජාතියයි. මෙලොකේ යම් කිසි කෙනෙක්ගේ මේ සතර මහා ධාතුන්ගේ දිරීමක්, කැඩීමක්, බිඳීමක්, පළුදවීමක්, විනාශයක් තියෙනවා නම් ඒකට හේතුව ජාතිය නෙමෙයිද? ඒ කියන්නේ පහළ වීම, සකස් වීම, පිළියෙල වීම, හටගැන්ම, පුනර්භවය නෙමෙයිද? ඒකමනේ හේතුව නේ. ඉතින් ඒක තියෙන හේතු ප්‍රති ජරා මරණ නිරුද්ධ කරන්න නම් ජාතිය නිරුද්ධ කරන්න ඕනද නැද්ද? ඒ ජරා මරණත් එක්ක බැඳිලා තියෙන ශෝක, කනගාටු, හැඬීම්, දුක, දොමනස්, ඒ සියල්ල නැතිකරන්න නම් ප්‍රතිසන්දිය හෙවත් ඉපදීම, පුනර්භවය, නැවත පිළියෙල වීම, සකස් වීම නැතිකරන්නම ඕනේද නැද්ද? ඒක තියෙන පටිච්චසමුප්පාද. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි මේ ජරා මරණයට එකම හේතුව ඒ ජාතියයි. එහෙනම් මේ නැවත ජාතියක් පහළ වීම, සකස් වීම, මේ කාම ලෝක හෝ රූප ලෝක හෝ අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේම දර්ශනයට නැත්තම් ජාතියක් වශයෙන් එහෙනම් ජරා මරණයක් නැහැ නේද? ඒතර දුක්ඛ නිරෝධයිද ඒතර? ඇයි දුක තියෙන්නේ පහළ වීම තුල, ජාතිය තුල? හැබැයි තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකට හේතු ස්පර්ශයයි. ඒ මේ දුකට හේතු ස්පර්ශය කියලා කියන්නේ ඒ තමයි සතර මහා ධාතු. දැන් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවද්ද නැද්ද? ක්‍රියාවක් නේ.
එතකොට මේ සුද්දාෂ්ටක කලාපෙහෙවත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන් නිත්‍ය වශයෙන් තියෙන ස්ථිර වශයෙන් පවතින ධර්මතාවයන්ද? එහෙම නැත්නම් ඒ ශණයක් ශණයක් පාසා ඕනෝන්ට සහයෝගය දෙමින් ඉපද ඉපද බිඳි බිඳි යන ධර්මතාවයන්? මේ හතර දෙනා ඕනෝන්ට සහයෝගය දෙන පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියන් හතර ඔවුන් හතර දෙනාට මසක්තියක් තනියෙන් ඉන්න බෑ. මේ ධර්මතා හතරෙන් එක ධර්මයක් කොතනකවත් තනියෙන් විද්‍යාමාන වෙන්නේ නෑ. හැබැයි එක ධර්මයක් වැඩිපුර විද්‍යාමාන වෙන්න පුළුවන්. එතකොට එක ධර්මයක් වැඩිපුර විද්‍යාමාන වුණාම එතන තද ගතිය වැඩි. ආපෝ ගතිය අඩුයි. උණුසුම අඩුයි. වායුව අඩුයි. හැබැයි හතරම තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ශරීරයේ ඇට කැබලි 300ක් තියෙනවානේ. එතකොට ඇට කැබලි 300 වැගිරෙන දියර ගතිය අඩුයි. උණුසුම තියෙනවා. වායුවත් ඒ සෑම තැනකම ගමන් කරනවා. හැබැයි තද ගතිය වැඩි. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ අනිත් ධාතු තුන ස්පර්ශ වීම අඩුයි. මෙයාගේ ස්පර්ශය වැඩි. දැන් අපි කියමු දැන් හිසේ කැක්කුමක් හැදෙනවා. දැන් හිසේ කැක්කුමක් හැදෙනවා කියන්නේ මොකක්ද? ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධර්මතා හතරේ ස්පර්ශයේ සිදුවීමක් තියෙන එක. ඒ ඕනෝන්ට හරියාකාරව ස්පර්ශ වෙන්නේ නැහැ. එක්ක දෙන්නෙක් වැඩිපුර ස්පර්ශ වෙලා දෙන්නෙක් අඩු වෙලා. එක්කෙනෙක් වැඩි වෙලා තුන් දෙනෙක් අඩු වෙලා. එහෙම නැත්නම් තුන් දෙනෙක් වැඩි වෙලා එක්කෙනෙක් අඩු වෙලා. තේරෙනවා. දැන් අපි කියමු සමහර අයට මේ සෙම ගති නිසා හිසේ කැක්කුම එනවා. සෙම කියලා. එතකොට ගිල පරීක්ෂා කර බලපුවාම කියන මොලේ සෙම කියලා, ඔළුවේ සෙම කියලා. යට හිසේ කැක්කුමක් තියෙනවා. දැන් එතකොට ඒ ආපෝ ධාතුවේ අධික බවක්ද තියෙන්නේ? එහෙම නැත්නම් හිසේ කැක්කුමක්ද තියෙන්නේ? ආපෝ ධාතුව අධිකයි. එතකොට ඒ ආපෝ ධාතුවේ අධික බව නිසා ඒ අධික බව අර තුනට ස්පර්ශ වෙනකොට ඒක දෙන්නේ සිතට. ඒ හඳුනා ගැනීම දෙන්නේ සිතට. තේරෙනවද? ඒ අරමුණු කරලා සිතක් හැදෙනවා. එතකොට දැන් විඳින පුච්චලෙක් ඉන්නවද? ඒ සතර මහා ධාතුන්ගේ ස්පර්ශය අනුව සිතක් හැදෙනවද නැද්ද? ඒක තමයි පස්සපච්චය වේදනා කිව්වේ. තේරෙනවද කියන්නේ? පස්සපච්චය වේදනා කිව්වේ ඒකයි. පස්ස නිරෝධා වේදනා නිරෝධ. එහෙනම් ඒ ස්පර්ශය, එතකොට ඒ සෙම හැමත් ඒ ආපෝ ධාතුව එහෙනම් වැඩිපුර විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ආයෙත් ඒ හතර සමව වුණොන්ට ස්පර්ශ වෙනවා. ඔළුවේ කැක්කුම හොඳයි. තේරෙනවද කියන එක? දෙතර කාටද ඉසේ කැක්කුම? දැන් මෙතන දුක තියෙනවා. මොකද්ද දුක? ඉසේ කැක්කුම දුකයිනේ අනිවාර්යයෙන්ම. දේතර ස්පර්ශය නිසා නෙමෙයිද දුක? අර ස්පර්ශේ විකෘතිය හින්දා නෙමෙයිද දුක? ඒකට හරියද බුදුරජාණන් වහන්සේ දේශනා කරන? මහණෙනි දුක තියෙන ස්පර්ශය මත. දුකට හේතුව මොකද්ද? ස්පර්ශය. දැන් අර ස්පර්ශය අනිත් තුන් දෙනාත් එක්ක සමව ගෙනියනවා. දැන් ඒතර ඔළුවේ කැක්ක මේ දුක හොඳයිනේ. පැහැදිලිද කියන්නේ? ඒතර පස්ස නිරෝධා වේදනා හරියද ඒතකොට? දැන් පැහැදිලි. මේ තමයි පටිච්චසමුප්පන්න. තේරෙනවද කියන එක? හැබැයි ගැඹුරුයි. බුද්ධියෙන් අරමුණු කරන්න ඕනේ. පුච්චලයක් නැහැ, සත්වයක් නැහැ, ජීවයක් නැහැ, කෙනෙක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. ක්‍රියා දෙකයි. සිතේ ක්‍රියාව හා රූපේ ක්‍රියාව. ධාතුන්ගේ ක්‍රියාව හා සිතේ ක්‍රියාව හැර වෙන මොකද්ද මෙතන තියෙන්නේ? වෙන මොකක් හරි තියෙනවා. පුච්චලේ සම්බන්ධ සම්මුතියෙන් කතා කළ හැකි. පරමාර්ථයෙන් කතා කරන්න බැ. පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්නේ පරමාර්ථය. හරි. දැන් එතකොට තථාගතයන් වහන්සේ දැන් මේක නිවන මගත් අහනෝනේ. දැන් එතකොට දැන් දුක කියන එක දැක්කද? ඒතර ජාතියටත් ජාතිය නිකන් තියෙන ධර්මයක්, පවතින ධර්මයක් නෙමෙයි. ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මොකක්ද? බවපච්ච ජාති. තුම්බවයක් තියෙන විශ්වේ. කාම භව,
රූප භව රූප භව. කාම ලෝකේ 11යි 4ක් සුග අපාය 7 අපාය 7ක් සුගති. තර 4ක් දුගති 7ක් සුගති. ඒ කාම ලෝකේ 11යි. ඒ කාම ලෝකේ 11යි රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා සංඤතලයත් එක්ක අරූප තල 4ක් තියෙනවා. එතකොට 16 4 20 11 31යි. ඔකට කියන්නේ සක්වල. ඔය 31 නැත්තම් පහල කරන්නේ කොහෙද? භව නිරෝධා භව කියලා දෙයක් ලෝකේ නැත්තම් පහල කරන්න තැනක් නැහනේ. එහෙනම් භවයම නෙමේද ජාතියට හේතු? ඔය තියෙන හේතු ප්‍රත්‍ය. ඒ දින පටිච්චසමුප්පන්නේ. දැන් එතකොට එහෙනම් භවයත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. භව විශ්සේ තිබ්බා යෝනතර. තම කර්ම රැස් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ කාමාවචර කුසල් කරන්නේ නැත්තම්. එහෙනම් දිව්‍ය ලෝක හෝ මනුෂ්‍ය ලෝක හෝ ප්‍රතිසන්දියක් ගන්නෙ නැහැ. අර අකුසල කර්ම කරන්නේත් නැත්තම් කාම දුගති වල ප්‍රතිසන්දි ගන්නෙත් නැහැ. ඒ අරමුණු කරන්න දෙයක් නැහැනේ. කාමාවචර කුසලයක් අරමුණු කළා. අර මං කිව්වේ දැන් බුද්ධ ගයාව අරමුණු කළා. එහෙනම් අවසාන අවස්ථාවට බුද්ධ ගයාව අරමුණු කළා. එහෙනම් හැබැයි යාට මනුස්ස ලෝකේ අරමුණු කළොත් එයා මනුස්ස ලෝකෙට එවි. එහෙම නැත්තම් එයා කැමති නම් අර දිව්‍ය ලෝක 6න් එකක් අරමුණු කළොත් අර බුද්ධ ගයාව අරමුණු කරපු සිත ඒක අවසාන චුතිසිතයි. ඒ අනුව තමන් සිත තිබ්බා තෞතිසාවේ එක්ක තුසිතේ එක්ක යාමේ එක්ක චාතුර්මහරජිකේ එතන පහළ වෙනවා. තේරෙනවද? එහෙනම් එතකොට කර්ම දර පුඤ්ඤාභිසංකාර එනම් පින් අපුඤ්ඤාභිසංකාර පව් අනජ්ජාභිසංකාර කියන්නේ ධ්‍යාන. මේ ධර්මතා තුන නැත්තම් කොහොමද භවයකට ඇතුළත් කරන්නේ? කාමාවචර කුසල් නැත්තම් එහෙනම් දිව්‍ය ලෝක හයි හෝ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දියක් හැදින්නේ නැහැ. අරමුණු කරන්නේ නැහැ. එතකොට අර අකුසල්ලුත් නැත්තම් අරමුණු කරන්න. අකුසලුත් කරලා නැහැ. එහෙනම් අරමුණු කරන්න අපුඤ්ඤාභිසංකාර හේවත් අකුසල කර්මත් නැහැ. ධ්‍යාන උපදවලත් නැහැ. ධ්‍යාන උපදවල තියෙන්නත් පුළුවන්. හැබැයි ධ්‍යානයට ඇලෙන්නේ නැහැ. තණ්හා නැහැ. මාන දිටි නැහැ. එහෙනම් යර ඒ කියන්නේ මේ රහතන් වහන්සේලා ධ්‍යාන උපදවල තියෙනවා. එතකොට දැන් යමකට හිතන්න පුළුවන් එහෙනම් ඒගොල්ලෝ ධ්‍යානයට සමය දීලා බ්‍රහ්ම ලෝකයයි කියලා. එයාලා තණ්හා මාන දිටි වලින් තොරව තමයි ධ්‍යාන සුවේ විඳින්නේ. වර්තමානයේ ධ්‍යාන සුවේ විඳිනවා. ඒ තමට චිත්ත විවේකයක් අවශ්‍ය වුණාම ඒ චිත්ත විවේකය විඳිනවා රහතන් වහන්සේලා පැත්තකට වෙලා වාඩි වෙලා ධ්‍යානයට සමාදිනවා. හැබැයි ඒ ධ්‍යානයට සමාදින්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. මම කියන දිට්ඨියනොත් නෙමෙයි. මගේ ධ්‍යානය උසස් කියලා මානිකුත් නෙමෙයි. ඒ අරමුණක් විතරයි යාට ඒක. සිතට විවේකයක් වශයෙන් ඒ අරමුණ අරගෙන විවේකය විඳිනව හැර තණ්හා මාන දිටි ඒ ධර්මතා නැහැ. එහෙනම් මේ ධර්මතා තුන නැත්තම් ඒ කියන්නේ පුඤ්ඤාභිසංකාර පුඤ්ඤාභිසංකාර අනිච්ඡාභිසංස්කාර කියන මේ ධර්මතා තුන නැත්තම් කොහොමද භවයකට ඇතුළත් කරන්නේ? අරමුණු ගන්නෑ. ඒ කියන්නේ කුසල අරමුණකුත් නැහැ, අකුසල අරමුණකුත් නැහැ, ධ්‍යාන අරමුණකුත් නැහැ. එහෙනම් දැන් භවයකට ඇතුල් කරන්න පුළුවන්ද? දැන් එහෙනම් හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්න? එහෙනම් ඒ කර්ම රැස් කරන්නේ ඒකත් හේතු ප්‍රත්‍යය. රැස් කරන පුච්චරෙන්නේ නෙමෙයි, රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අන්තවාද උපාදාන. උපාදාන හතරක් තියෙනවා. උපාදාන කියන්නේ දැඩිව ගන්න. බලන්න පොඩක් කල්පනා කළා මේ පෘථග්ජන පුච්චලයා මේ ලෝකේ තමන් කැමති වස්තුන් තදින් මනසින් ග්‍රහණය කරගෙන නැද්ද? මේ පෘථග්ජන පුච්චලයා මනසින් අල්ලන් ඉන්නේ. අද්දිකේ කිසි දෙයක් නැහැ. සාක්වෙත් නැහැ කිසි දෙයක්. මුකුත් නැහැ. හැබැයි මනසින් අල්ලන් ඉන්නවා. තට්ටු දෙකද ගේ තුනද ගේ මනසින් අල්ලලා නැද්ද? නැවත නැවත මේ කර්මණු කරන්නේ නැද්ද? නැවත නැවත සිහි කරලා ඒකේ ආස්වාදයේ සතුට සම්නස විඳින්නේ නැද්ද? දැන් ග්‍රහණය කරන්නේ නැද්ද? ඉඩකඩම් මනසින් අල්ලන්නේ නැද්ද? අල්ලන් ඉන්නානේ. මිලමුදල් යාන වාහන මනසින් ග්‍රහණය කරගන්නේ නැද්ද? උපාදාන.
කැමති දේ තදින් ඇල්ලුවා දෙකට කිව්වා කාම උපාදාන. එහෙනම් ඒවා ඒ උපාදාන කියලා කියන්නේ කැමති වස්තුන් තුල නැවත නැවත ඒ අරමුණු අරගෙන නැවත නැවත සිතේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. ඒතොර ඒ සිතේ ප්‍රවෘත්ති ඇදගෙන ගියාම ඒ සංඥා මගින් මේක ඇතුළට වැටෙනවා. තේරෙනවද කියන්නේ? ඒතකොට එතන තියෙන්නේ ලෝභයයි. ඒකයි මං කියන්නේ දැන් නිවස තට්ටු දෙක නම් ඒක මනසින් අයින් කරන්න බෑ. තුන නම් ඒකත් අයින් කරන්න ඔකට ඇලිලා ඉන්නේ. අක්කර හතර පහක් තියෙනවා නම් ඔකටත් ඇලිලා ඉන්නේ. නිරන්තරයෙන් අරමුණු කරන්නේ නැද්ද? සරින් සරේ අරමුණු කරනවානේ. වාහන දෙක තුනක් තියෙනවා එකක් තිබ්බත් ඒකත් අරමුණු කරනවා සරින් සරේ. නැද්ද? ඒ අරමුණු කළා සිතක් හදනවා. ඒ අරමුණු කළා සිතක් හදනවා. ඒ අරමුණු කළා සිතක් හදනවා. ඉතින් හදන්න හදන්න වෙන්නේ සිත් ඒ සංඥාවල් මේකේ අනුගත වෙනවා. දැන් මැරෙන අවස්ථාවටත් ඉතින් ඔය කතාව මතක් වෙන්නේ. ඒකයි කියන්නේ උපාදාන. උපාදාන පත්‍ය භව කියන්නේ ඒකයි. ඒ කියන්නේ කර්ම. කර්ම සකස් වෙනවා. ඒතර කර්ම සකස් වෙන්නේ අර ලෝභය මත. ලෝභය කියන්නේ ඇලීමනි, ආසාවනි, කැමැත්තනි. දේමත තමයි. එහෙනම් සිත ක්‍රියාත්මක වෙන්නේ ලෝභ සහගත සිතකින්. එහෙනම් අවසන් අවස්ථාවේ අරමුණු කරනවා ඉඩම අපි කිමක් කර පහක් කියක් තියෙන ඉඩම. හැබැයි ඉඩම තියෙන්නේ ඈත. හැබැයි යා දැන් ගෙදර නෙමෙයි ඉන්නේ. දැන් මැරුණා. හැබැයි ගෙදර නෑ. ඉඩම ඉන්නවා. ඒ අවසන් අවස්ථාවට අරමුණු කළේ ඉඩම. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උපාදාන පත්‍ය භව. යම් තැනක ඇල්ලුවද මහණෙනි එතන භවයයි. එතකොට ඒ භවය මොන භවයක්ද? ඒක പ്രേත භවයක්. හැබැයි പ്രേත භවයට යන්නේ නැහැ එකපාරම. දැන් ඒක අරමුණු කරලා ඒකට තියෙන තෘෂ්ණාව, ඒකට තියෙන රාගය නිසා ඉඩම හෝ ගේදර හෝ යාන වාහන මොන දෙයක් වුණත්. ඒ අරමුණ අවසාන අවස්ථාවට අරමුණු වුණාට එයා වර්තමාන භවේ. අවසාන භවේ වෙන්න ඕනේ. පෙරපින් කළා තියෙනවා නම් තවන් මනුස්සාත්ම භව ඉදිරියට අර ලෝභයත් එක්ක තමයි ආයි නැවත මනුස්ස ලෝකෙට එන්නේ. අර දැඩි ලෝභයත් එක්ක. තේරෙනවද? දැන් දේවදත්ත සංසාරේ ඇවිද්ද හිටි දන්නවනේ. අර සේරිවාණිජ ජාතකයේ ඉඳලා මේ බුද්ධත්වයට දක්වා බුදුරජාන් වහන්සේගේ පස්සෙන් ආවේ ඒ රාගයේ තියෙන ඒ ලෝභයේ තියෙන අධික භව නිසා නෙමෙයිද? ඒක භවෙන් භවයට භවෙන් භවයට මරන් ආව නේද? ආ එහෙනම් ඒක තමයි. එහෙනම් අර කාම වස්තුන් අරමුණු කරලා එයා නැවත මනුස්ස ලෝකෙට එනවා පෙර පින් කළා තියෙන නිසා. හැබැයි මනුස්ස ලෝකෙට ආවත් එයා හරි ලෝභයි. එහෙමයි නැද්ද? ඉන්නවද නැද්ද? කොහෙන්ද අරන් ආ? ඒකට ලස්සන වචනයක් කියනවා. ජම්ම ගති කියලා කියනවා. කියනවනේ. දැන් සමහර අය ඉන්නවා රාගය අධිකයි. ඒක ස්ත්‍රී පක්ෂයේ තියෙනවා පුරුෂ පක්ෂයේ තියෙනවා. හැබැයි සමහර අයට එහෙම නැහැ. ඇයි? පෙර සංසාරේ ඒ කාමයන් අරමුණු කරලා අවසාන අවස්ථාවටත් ඒ කාමයන් අරමුණු කරලා ආවා මනුස්ස ලෝකෙට එන්න පින් කළා තියෙනවා. තව මනුස්සාත්ම භව ඉදිරියට තියෙන නිසා එයා රාග අධිකයි. තියෙනවද නැත්? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාගය අධික පුච්චිරට වෙනම කමඨහන් නියම කළේ. කමඨහන් 8ක් තියෙනවා රාගය අධික පුච්චිරයට. දසාසුභී කියලා 10ක් තියෙනවා. පිළිකුල් භාවනා 11ක් තියෙනවා රාගය අධික පුච්චිරයට. දැන් දේශය අධික පුච්චිරය. ඉන්නවද නැත්? දැන් පෙර භාවේ යම්කිසි පුච්චරේ පිළිබඳව තරහෙන් දේශයෙන් කාලයක් හිටියා පවුලක් පිළිබඳව. දැන් තමන්ට අනර්ථ කරන තමන්ට යම්කිසි අරියාදු කරන අය පිළිබඳව මනාපයක් නෙමෙයිනේ තියෙන්නේ. අමනාපයක් නෑ නිවාරි. ඒතර මේ අමනාපය වර්ධනය වෙලා අවසාන අවස්ථාවටත් ඒ පුච්චලේ ආරමුණු කරලා දේශය මත මෙයාගේ අවසාන අවස්ථාවට එන්නේ දේශ සහගත සිතුවිල්ල. අර පුච්චරේ මතක් වෙනවා මැරෙන අවස්ථාවේ. දැන් මෙයා හැබැයි මනුස්ස ලෝකෙට එනවා. එකපාර නිරයට යන ණය පොළඟෙක් එකපාර වෙන්නේ. ගොඩක් දුරට ද්වේෂ්‍ය වපුර ණය පොළඟ තමයි වෙලා උපදීනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුස්ස ලෝකෙට එනවා ඒගොල්ලෝ. හැබැයි එන්නේ ඒ ද්වේෂ සහගත සිතුවිල්ලේ වර්ධනයත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒගොල්ලෝ ආව ලස්සනයි.
දැන් ලස්සන අයත් ඉන්නවද අවලස්සන අයත් ඉන්නවද? එතකොට ඇයි ඒ? සමහර අවස්ථාවල අම්මා තාත්තා ඉච්චරම ලස්සන නෑ. හැබැයි දරුවා ලස්සනයි නේ. ඇයි ඒ? අන්න එහෙනම් යම් කිසි කෙනෙක් අවලස්සන වෙලා එනවා ඒකත් එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ කොහොමද? අර දේශය වැඩිපුර ක්‍රියාත්මක කරලා තියෙනවා පෙර භවයේ. ඒතර වර්තමාන භවයේ ඒ රූප කලාපත් එක්කයි ප්‍රතිසන්දි ගන්න. එයා නිරන්තරයෙන්ම එයාත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න බෑට කේන් තියෙනවා. සමහර නිවසවල ඉන්නවද නැද්ද? වචනයක් පොඩ්ඩක් එහා මෙහා වෙන්න බෑ තරහ යනා ඉන්නවද නැද්ද? චම්ම ගති. වර්තමාන භවය හදාගත්තේ ඒවා නෙමෙයි. සංසාරයෙන් භවයෙන් භවයට අරගෙන එන ඒවා. එහෙනම් හේතු ප්‍රතිද්ද මොන හේතුඵල? එහෙනම් එතකොට දැන් ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශය අධික පුච්චලයට කමටහන් අටක් තියෙනවා. වෙන් කළා තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, නීල, පීත, ලෝහිත, ඕදාත කියලා කසින හතරකුත් වෙන් කළා තියෙනවා. කමටහන් අටක් වෙන් කළා තියෙනවා දේශය අධික පුච්චලයට. ඇයි ඒ වෙන් කළේ? ඒතර දේශේ වර්තමාන භවෙන් විතරක් ආවේ. එතකොට වැඩිපුර කේන්තියක් නැති අය නේද? එයාලට තරහ යන්නේ නැහැ වැඩිපුර. එයාලා නිරන්තරයෙන් සිනහ මොසු මොහුණින් ඉන්නේ. ප්‍රීතිමත් වෙන්නේ, සතුටින් ඉන්නේ. බැන්නත් hina වෙනවා. සමහර අය බැන්නත් hina වෙනවා. ඇයි ඒ? මෛත්‍රිය වඩලවිලා තියෙන්නේ. මෙන්න හේතු හපලිය. නෝ. මෛත්‍රී සහගත සිත සංසාරේ පුරුදු කළා වා දැන් මෙයාට. එතකොට මෛත්‍රී සහගත සිතකින් තරහ වෙන්න පුළුවන්ද? මෛත්‍රී සහගත සිතකින් කවුද තරහ වෙන්නේ? දේශ සහගත සිතකින්ද තරහ වෙන්නේ? මෛත්‍රී සහගත සිතකින්ද? දේශ සහගත සිතකින් යන්නේ තරහ වෙන්නේ. එයා ඒක සංසාරේ පුරුදු කළා නෑ. එයා පුරුදු කළා තියෙන මෛත්‍රී සහගත සිත. එහෙනම් මෙයා දැන් වර්තමාන භවයට ඇවිල්ලා තියෙන පෙරපින් බලින් මනුස්සාත්ම භවයකට එයා නිරන්තරයෙන් ඉන්නේ සිනහමුසු මොණි. එහෙමයි නැද්ද? දැන් තේරෙනද හේතුඵල? එතකොට ක්‍රියාත්මක වෙන්නේ මිනිස්ය වශයෙන්ද අර නාම රූප වශයෙන්ද? අර නාමය එතකොට මේ රූපවලට ප්‍රත්‍යද නැද්ද? අර බුදුරජාණන් වහන්සේ කියවනේ දේශය අධික පුච්චලය ඊගා භවයේ උපදිනකොට විරූපී කියලා. එතකොට එහෙනම් ද්වේෂය කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්ම එහෙනම් මේ රූපවලට ප්‍රත්‍යද නැද්ද? ඔව තමයි පටිච්චසමුප්පන්න. ඔව තමයි පටිච්චසමුප්පන්න. එහෙනම් හේතුවහා ඵලය. අර අඩුවයිසෙන් මැරුණේ හේතුවහා ඵලය. දැන් උපදිනකොටම මොලේ ශෛල මේ රූප විකෘති. අපි කියනවා යා මන්ද බුද්ධිකයි කියලා. හැබැයි මනුස්ස ලෝකෙට ආවා. ඇයි ඒ? හේතුවහා ඵලය. මොකක්ද හේතුව? පෙර භවයේ ඒ මද්ද්‍රව්‍ය වලට, මත්පැන් වලට තියෙන ආසාව නිසා ඒවා වැඩිපුර ගත්තා. ඒ වැඩිපුර ගැනීම නිසා දැන් මද්ද්‍රව්‍ය, මත්පැන් ගත්තාම මේ මොලේ ශෛල විකෘතිනේ. ඒකනේ සිහිය නැහැ කියන්නේ, කල්පනාව නැහැ කියන්නේ ඒකනේ. එතකොට ඒ ස්වභාවයෙන් වැඩි කාලයක් ජීවත් වුනහම අවසාන අවස්ථාව කවදාවත් සිහියෙන් අරමුණක් ගන්න. හැබැයි මනුස්ස ලෝකෙට එන්නේ පෙර. තව මනුස්ස ලෝකෙ ඉතිරි තියෙන හින්දා මනුස්ස ලෝකෙට එනවා. හැබැයි එන්නේ අර පෙර කරගෙන තියෙන ඒ ශක්තියත් අනුවයි එන්නේ. ඒට උර එයාගේ මොලේ ශෛල විකෘති මන්ද බුද්ධිකයි. අම්මා තාත්තා මන්ද බුද්ධික නැද, දරුවා මන්ද බුද්ධිකයි. දැන් පැහැදිලිද? මේ සම්මුතියෙන් කිව්වේ හේතුඵල. හැබැයි එතන තියෙන්නේ එහෙනම් පරමාර්ථයෙන් ගත්තොත් මේ රූප කලාප මොලේ ශෛල කියන්නේ රූප කලාප. එහෙනම් ඒක විකෘති. ඒ විකෘතියට, රූප කලාපවල විකෘතියට හේතුව සිත නෙමෙයිද? වරදවාගත් සිත නෙමෙයිද? පැහැදිලිද දැන්? එහෙනම් පටිච්ච සමුප්පන්නයිද නැද්ද? එහෙනම් කාම උපාදාන තදින් ඇල්ලුවා. එහෙනම් මේ ස්වභාවයන්ගෙන් එතකොට දැන් අපිට පැහැදිලිව පේනවනේ. සත්වයක් නැති, පුච්චලයක් නැති, ජීවයක් නැති හේතුඵල ධර්මතාවය පටිච්ච සමුප්පාදය අනුව ක්‍රියාත්මක වෙන ධර්මතාවය. දැන් නිවන කියනවා පටිච්ච සමුප්පාදයට අනුවම. දැන් නිවන දකින්න ඕනනේ. ඔව්. දෝක බලන්න හරි ආසයිනේ. පුළුවන් බලන්න. දැන් අපි ගාමු ශරීරය තියෙනවනේ. ධාතුන්ගේ ක්‍රියාවක් නැති. ඒ ධාතුන්ගේ ක්‍රියාව කියන්නේ කරමුණු කළා සිත ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවද?
ශරීරය කියන සම්මුති නාමය සිතින් බැහැර කරලා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන එකම අරමුණු කළ නැවත නැවත ඒකම අරමුණු කළ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන එකම අරමුණු කළ සිත ප්‍රගුණ කළ තියනවාද? එන ශරීරය දැర్శණය වෙන්නේ. වෙන්න බෑ. තේරෙනවද කියන්නේ? ඒකට ගෝචර වෙන්නේ බාහිර පහස සිත උස්න. ඒකට රසය නෙමෙයි, ගන්ධ සුවඳක් නෙමෙයි, ශබ්දයක් නෙමෙයි, රූපයක් නෙමෙයි ශරීරයට ගෝචර වෙන්නේ පහස. හරිනේ? දැන් මේ දෙක නිසා හැදෙන සිතක්. හරි කිව්වා කාය විඥාන කියලා. පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. දැන් ඒතර කය කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවනේ. සීත උෂ්ණ මත මොනවාද තියෙන්නේ? ධාතුන්ගේ ක්‍රියාව. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. මේ දෙක සම්බන්ධයි. හැදුවා සිතක්. ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. ඒක ක්‍රියාවක්. අලුතෙන් පටන් ගත්ත ක්‍රියාවක්නේ. ශරීරයේ පහසයි නිසානේ සිතේ ක්‍රියාව පටන් ගත්තේ. දේතන ස්පර්ශේ ක්‍රියාවක් තියෙනවානේ. කර්ණ තුන එකතු කළ ස්පර්ශයනේ කාය සම්පස්ස. මෙතනින් නවත්තන්න බෙයිද? නවත්තන්න වෙනවා. මොකට? නිවන අරමුණු කරන්න. නිවන අරමුණු කරන්න නම් මෙතනින් නවත්තන්න වෙනවා. එතකන් නිවන් දකින්න බෑ. දැන් මෙතන තියෙන ක්‍රියා හතරයි. දැන් ක්‍රියා හතර මත සිතර පුරුදු කළා තියනවාද? මට සීතලයි, මට උෂ්ණයි, මම පහස ලබනවා, මම පහස විඳිනවා කියලා දරන් තියෙන්නේ. වැරදිනේ ධර්මුණ. ඒතොර අරමුණේ වැරදියට නේද සිත පුරුදු කළා තියෙන්නේ. එන ශරීරය කියන්නේ ක්‍රියාවක් නේ, ධාතුන්ගේ ක්‍රියාව. සීත උෂ්ණ කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවයි. ඒ ක්‍රියා දෙක මත ගොඩ නැගෙන සිතේ ක්‍රියාව. එතකන් සිතේ ක්‍රියාවක් නේ. ඒ දෙක අරමුණු කළා, ඒ දෙක සම්බන්ධය මත පටන් ගන්න සිත. ඒක ක්‍රියාවක්, අලුත් ක්‍රියාවක්. එතන තියෙන අලුත් ස්පර්ශයක්. එතන තියෙන සීතල ශරීරයට, එතන තියෙන උෂ්ණ ශරීරයට ස්පර්ශ වෙනවද? ඒක අලුත්ම ස්පර්ශයක්. ආ, දැන් මේක ඇතුලේ තියෙන මේ සීතල ස්පර්ශය ලියන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් දැන් මෙතන ක්‍රියා හතරක් දකින්න බැරිද? ක්‍රියා හතරක් නේද තියෙන්නේ? ඒක හතරෙන් නවත්තන්න. දෙවෙනි ස්පර්ශයෙන් නේ එතකොට. තේරෙනවා. දෙවෙනි ස්පර්ශයද මං කියවන දුකට හේතුව ස්පර්ශයයි කියලා. ඒ දුකට හේතුව ස්පර්ශය වෙන්නේ දෙවෙනි ස්පර්ශය. දෙවෙනි ස්පර්ශයෙන් නේ ඇයි? එයාගේ සිත සමාධි නැහැ, එයාට ප්‍රඥාවක් නැහැ. සිත තැන්පත් නැහැ. එහෙනම් අරමුණ නිවැරදිව දැකලා නැහැ, ප්‍රඥාව නැහැ. එහෙනම් යා දෙවෙනි ස්පර්ශය ගන්නවා. එතන තමයි චන්දරාගේ පටන් ගන්න. එතන තමයි චන්දරාගේ පටන් ගන්න. පළවෙනි ස්පර්ශයට චන්දරාගේ හදන්න බෑ. ඇයි හදන්න බැරි? ඒ හද ඇදිච්ච සනේන් යා අතුරුදහන්, නිරුද්ධයි. ඒ චිතක්ෂණයයි අවශ්‍ය. ඒ විඥාණයත් කර්ම විඥාණයක් නෙමෙයි. ඒ විඥාණයත් එක චිතක්ෂණයයි, ඒක කර්ම විඥාණයක් වෙන්නේ. ඒ හටගත්ත විඥාණය කාය විඥාණය, හටගත්ත සනේන් බිඳිලා ඉවරයි. ඒ හතරටම කිසිම දෙයක් කරන්න බෑ. මේ ගැටලුව, මේ ගැටේ ගහගන්නේ දෙවෙනි ස්පර්ශයෙන් ඉඳලා. නැවත ඒ පහස ඉල්ලනවා. කය ඉල්ලනවද නැත්? ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. දෙවෙනියට ඒ පහස ඉල්ලනකොට ඒ ස්පර්ශයෙන් ඉල්ලන්නේ. ඒ ඉල්ලන්නේ විඳින්න. හරිද? ඒ ඉල්ලන්නේ විඳින්න. ඒතර පස්සපච්චා වේදනා. වේදනාපච්ච තණ්හා, තණ්හාපච්ච උපාදාන, උපාදානපච්ච භව, භවපච්ච ජාති, ජාතිපච්ච. දැන් හරිද? පස්ස නිරෝධයි. පස්ස නිරෝධා වේදනා දෙවෙනි ස්පර්ශය නිරුද්ධයි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා. දැන් හරිද? අන්න දැන් එතකොට මෙතන මොකද්ද බලවත් වෙලා තියෙන්නේ? සතියහ යෝනිසෝ මනසිකාරය අත්‍යස්සේ බලවත්. එහෙන් ඒකෙන් තමයි නවත්තන්නේ උතන. නැත්තම් නවත්තන්න බෑ. එතකොට දැන් මෙතන තියෙනවා නිවන හා සසර. මොකක්ද? අර ධර්මතා හතර සසරයි. ඒක සංකතයි. තේරෙනවද? ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්.
ශරීරය හේතු ප්‍රත්‍යයෙන් හටගත්. පහස හේතු ප්‍රත්‍යයෙන් හටගත්. ඒ දෙක නිසා හටගත්ත සිත හේතු ප්‍රත්‍යයෙන් හටගත්. කර්ණ තුන එකතු වෙච්ච තැන ස්පර්ශය ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්. වේදනාව අසංකත ධර්මයක්. නිවුණු ධර්මයක්. වේදනාව ආයේ නැහැ රහතන් වහන්සේට. වේදනාව නිවිලා. වේදනාව නිවෙයි දෙවෙනි ස්පර්ශය ගත්තේ නැහැ. එහෙනම් වේදනාව නිරුද්ධයි. පස්ස නිරෝධා වේදනා නිරෝධ. එහෙනම් තුන්වෙනි ස්පර්ශයක් එන්න බෑ. ඒ දෙවෙනි ස්පර්ශයවට පස්සේනේ තුන්වෙනි ස්පර්ශයක් එන්නේ. එහෙනම් තුන්වෙනි ස්පර්ශයක් එන්නේ සංඥාව නිරුද්ධයි. එහෙනම් සංඥාව නිරුද්ධ නම් හතරවෙනි ස්පර්ශයක් එන්නේ නැහැ. එහෙනම් කර්මය නිරුද්ධයි. චේතනාව නිරුද්ධයි. එහෙනම් වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් නිරුද්ධයි. ඒව නැවත ආයි හටගන්නේ නැහැ. එහෙනම් කර්මයක් කාය සම්පස්සජා චේතනා කියන ස්වභාවයට යන්නේ කර්ම පිළියෙල වෙන්නේ නැහැ කය මූලික වෙලා. හරිද? එහෙනම් කර්මශයයි. එහෙනම් කර්මශය නම් කොහොමද ප්‍රතිසන්දියක් ගන්න? සංකාර නිරෝධා විඥාන දැන් හරිද? දැන් එකක් අරන් කිව්වේ අනිත් පහත් ඒ විදිහට ගන්න. ඒකට ලස්සන වචන ටිකක් කිව්වා බුදුරජාන් වහන්සේ. දිත්තේ දිත්තේ මත්තං සුතේ සත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. හරිද? දැන් මේ කිව්වේ මුතේ මුත මත්තං. දැනුණා නම් දැනන විතරයි. අරමුණේ එල්ලී එල්ලී සිස්ත යන්නේ. ඇයි යන්නේ නැත්තේ? එතන තියෙනවා අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. රාතන් වහන්සේට තියෙන ඒ තුන. සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා නෙමෙයි. අදි සීලයක් තියෙන එතන. ඇයි? ඒ ක්‍රියා හතර තුල සිත මෙහෙ වෙනකොට කර්ම වෙනවද? එහෙනම් අදි සීල එතන තියෙනවා. එතකොට එතනින් එහාට යන්න දෙන්නේ නැතුව මේ හතර තුල නවත්තන්න නම් අදි සමාධියක් ඕනද නැද්ද? චිත්ත ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? ඒ දර්ශනය ඉදිරි ධර්මයන් හටගත්තොත් මට නැවත සසරකට උරුමකම් කියන්න වෙනවා කියන එක දැනගන්නා උනුවන අදි ප්‍රඥාවයි. දැන් කර්ම නවත්තලා තියෙන. දැන් එතකොට නිවන දැක්කද? දැන් දැක්කේ නැද්ද නිවන තා? ඒ කියර වේදනා සංඥා සංකර නිවුණනේ. ඔබ තමයි නිවන කියන්නේ. දැන් අරමුණු කරන්න පුළුවන් නේද රහතන් වහන්සේ නිවිච්ච ටික අරමුණු කරනවා. මං ආයි විඳින්නේ විඳීමයි සිතක් මට නැහැ. ඒ දෙවෙනි ස්පර්ශය නේ. එතකොට රහතන් වහන්සේ එහෙනම් නිවන අරමුණු කරනවා. වේදනාව අයින්නේ. සංඥාව නිවිලා සංඥාව අයින්නේ නිවන අරමුණු කරනවා. සංස්කාර නිවිලා එහෙනම් නිවිච්ච දේ අරමුණු කරනවා. ඒ ධර්මතා තුන ඒ ධර්මතා තුල රහතන් වහන්සේ දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දේව නිට්ටියද අනිත්‍යද? දැන් දුක ස්පර්ශය ගත්තොත් දෙවෙනි ස්පර්ශය ගත්තොත් දුකයි කියලා දන්නවා. ආ දැන් දුක අවබෝධ කරලා නේද රහතන් වහන්සේ? අනාත්මයි කියන එක අවබෝධ කරලා තියෙනවා. ප්‍රත්‍යයට අනුරූපවයි හටගන්නේ. උපකාරයට අනුයි. දෙවෙනි ස්පර්ශය දුන්නද එහෙනම් විඳීමේ සිතයි. දැන් ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලය? අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. ආත්ම දිට්ඨියක් එතන නැහැ. ආත්ම දිට්ඨිය නැහැ කියන්නේ සක්කාය දිට්ඨිය නැහැ. එන එතන විචිකිච්ඡාවක් නැහැ. සීලබ්බත පරාමාස කියන සංයෝජනත් නැහැ. එතකොට සෝවාන්. කාමරාගයත් එතන නැහැ. නැනේ? පටිගයත් එතන නැහැ. එහෙනම් අනාගාමි. රූපරාගයත් නැහැ, අරූපරාගයත් නැහැ, මානයත් නැහැ, උද්දච්චයත් නැහැ, අවිජ්ජයත් නැහැ. උද්දච්ච කියන්නේ ඈතට විසිරෙන්නේ. ඇයි? අර හතර පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නේ. ඒ හතර මත විතරයි සිත. ඒක දකින්නේ හේතු ප්‍රත්‍ය. පටිච්ච සමුප්පන්න බව දකින්නවා. ඔය තමයි දහම. පැහැදිලි. කවදා හරි එහෙම කරන්න වෙනවා. තේරෙනවා. අපි දැන් මේ කවදා අල්ලගන්නේ? කවුරු විසින් කාව අල්ලගෙන ඉන්නවද? මේ දරුවා මගේ. දෙමව්පියෝ මගේ. සහෝදරයා මගේ. දැන් කවුද මගේ? කොහෙද ඉන්නේ මගේ කියන්නේ? කෙනෙක් ඉන්නවද? ද මේ පටිච්ච සමුප්පන්න අනුක්‍රියාවද්ද තියෙන්නේ? දැන් ක්‍රියාව නැවැත්තුවා රහතන් වහන්සේ. අර හතරෙන් නැවැත්තුවා. තේරෙනවද කියන්නේ? එතකොට ආයි ප්‍රතිසන්දිය? ප්‍රතිසන්දියක් නැහැ කියන්නේ එහෙනම් ආයි ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ, ශෝකයක් නැහැ. දැන් මේ පුජ්ජලෙකුට උරුම දේවල්ද? නෑ. මේ ජරා මරණ ශෝක කියන ඒවා පුජ්ජලෙකුට උරුම දේවල් නෙමෙයි. එහෙනම් ඒවත් අර රූපය නරමුණු කළා හටගන්න සිත් විතරයි. ශෝකය කියන්නේ සිතක්. අර අරමුණ අරගෙන
අර වේදනාව අරමුණු කළානේ ශෝකය ගන්න. අර ස්පර්ශේ ස්පර්ශේ වෙනස් වීම එතකොට දුක් වේදනාවක් රෝඩු එක එක්ක. මෙතන අරමුණු කරලා හට ගන්න සිතක් විතරයි. දරු පුජ්‍යලේද්ද මේ. ඔව් පැය විනාඩි 10ක් විතර බණ කිව්වේ. පැහැදිලිද කියන්නේ? දැන් හරිද පටිසම්පාද? මේක දකින්න ඕනේ. මේක දැකලා ඵලය දකිනවා එනං හේතුව දකිනවා. හේතුව අයින් කළොත් ඵලය ඵලය නිරෝධයි. එනං උපාදානයක් නැත්තම් කර්ම භවයක් නැහැ. කර්ම භවයක් නැත්තම් ජාතියක් නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණ. දැන් හරි. දැන්තර අර කර්ණෝ හතර මත සිත ක්‍රියාත්මක වෙනකොට රහතන් වහන්සේට චන්දරාගයක් තියෙනවද? ඉති. ඒ කියන්නේ තණ්හාව නැහැනේ. දැන් හරිද එතකොට? දුකට හේතු අයින් කළාද? තෘෂ්ණාව පැහැදිලි. එතකොට දුක්ඛ නිරෝධය නේද? මාර්ගය මොකද්ද? සීල සමාධි ආරෂ්ඨාංගික මාර්ගය. පැහැදිලිද? ඉතින් ඔය අරමුණු මත සිත පුරුදු කරන්නකො. සිත පුරුදු නොකර කවදාවත් එන්න බෑ උතන්. අරමුණේ නිවැරදිව සිත පුරුදු කරන්න. අපි දැන් මොකද්ද කරන්නේ? අරමුණේ වැරදියට පුරුදු කරලා සිත. වැරදියට පුරුදු කළා කියන දුකයි කියලා. හරි තමයිද? ඒකට කියව මොහය කියලා. අවිද්‍යාව කියලා. දැන් පැහැදිලි නේ? හොඳයි එහෙනම් ධර්ම ශාසන අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා කෑගල්ල අටාල රත්න විලානිවසේ විසූ වී.එස්. ජයශේකර මහතාගේ බිරිඳ වන ප්‍රේමා ජයශේකර මහත්මිය දියණිවරුන් වන දෙදෙනාවන් දියණිවරුන් දෙදෙනා පුතණුවන් බෑණාවරුන් දෙදෙනා ලේලිය සහ පවුලේ පිරිස විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණේම නිවසේ විසූ විශ්‍රාමික යුද හමුදා නිලධාරී බී.එස්. ජයශේකර මහතා පරලෝසපත් වී 2024 මැයි මාස 26 වෙනි දිනට වසර 3ක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් පැමිණවීම සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කුසල් බලයෙන් එතුමාට සසර ගමන සුවපත් වේවා. සසර දුකින් නත් මිදී ඊට ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය ලබා උතුම් නිවන් සුවය පිණිසම මෙම පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. ජයශේකර මහතාගේ දෙමව්පියන් වන ආර්.එම්. හාමිනෝනා මෑණියන්ට, බී. අන්දිරිස සප්පහාමි පියාණන්ට, බිරිඳගේ දෙමව්පියන් වන ආර්.එම්. ටිකිරි මැණිකේ මෑණියන්ට, එම්. ඩිංගිරි අප්පහාමි පියාණන්ට, බෑණවරුන්ගේ දෙමව්පියන් වන ඩබ්ලිව්.ඒ. සිරිසේන පියාණන්ට, කරුණා විජේකෝන් මෑණියන්ට හා එස්.එම්. විජේකෝන් පියාණන්ට, ලේලියගේ දෙමව්පියන් වන ටිචයි වීරපියතුමන්ට හා එස්. සෝමාවති මෑණියන්ට මෙම පුණ්‍ය කුසලයත් වේවා. සසර දුකින් නත් මිදී උතුම් නිර්වාණ අවබෝධය ලැබීවා. නම් සඳහන් කළ නොකර පරම්පරාගත පරලොව සැපත් සියලු ඥාතීන් මේ පුණ්‍ය කුසල අනුමෝදන්ව සසර දුකින් නත් මිදී නිර්වාණ අවබෝධය ලැබීවා. අටාල ශ්‍රී බෝධිරුක්වාරාම විහාරාධිකාරී පූජ්‍ය ගල්පාත වජිර බුද්ධ ස්වාමින් වහන්සේට, පින්වත් හසලක සීල විමල ස්වාමින් වහන්සේට මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයාත්පත් වේවා. නිරෝගී සුවේ චිරජීවනය ලැබීවා. ධර්ම අවබෝධය ලැබීවා. ධර්ම ශ්‍රවණේ කල්ලක් වාසී ලෝවාසී සැමට මෙම කුසල් බලයෙන් උතුම් ධර්ම අවබෝධය ලැබීවා. ගෞරවනීය පූජනීය ධර්ම දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවනේ අරිද්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබීවා. උන්වහන්සේ පතනා බෝධියකින් මෙම භවයේදීම උතුම් නිර්වාණ සුවය ලබත්තා. මෙම ධර්ම දානමය කුසලයත් වේවා. දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා. මොනුපුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. දිනු වේවා. නිරෝගී සුවය චිරජීවනය ලැබ උතුම් ධර්ම අවබෝධය ලබන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. මෙම කුසල බලයෙන් මෙදිරියට පැමිණ සහභාගී වූ සැමට උතුම් නිර්වාණ අවබෝධය ලබත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ පරලෝසපත් ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාතවන් කියන්න. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදුතුන්.
සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු. දේශඛයෝ නිබ්බානං